Hello ඔක්කොටම මුලින්ම සමා වෙන්න කියලා ඉල්ලනවා හැමෝගෙම. මොකද පළවෙනි හේතුව තමයි සාමාන්‍යයෙන් 7:10ට මම ඕගලන්ට ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන එනවා. හැබැයි ඉතින් අද දවසේ මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක වේදයක් නැති වුණා. ඉංග්‍රීසි මොකද මම පෞද්ගලිකව හිතනවා ඉංග්‍රීසි ඉගෙන ගන්නවට වඩා මේ මොහොතේ ලංකාවේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ දේවල් වලට අද දැනුත් මේ දැන් ආව විතරයි ගෙදර. මිනිස්සු ඒ කියන්නේ අපි දන්නේ නැතුණාට අගන් වතුර නිසා අවතන් වෙච්ච ඉන්නවා මහා ලොකු ප්‍රමාණයක්. ඒ කියන්නේ අර ගම්මේ ඒ කියන්නේ නගරේ ඉන්න අය ගොඩාක් අය හම්බ වෙනවා. ආධාර හම්බ වෙනවා. හැබැයි පොඩ්ඩක් ඇතුළට යන්න හැකියාවක් තියෙනවා නම් ඔයගලන්ට තේරෙයි ගොඩාක් අය අසරණලා ඉන්නවා ගෙවල් වල. ඉතින් මෙච්චරලා අපි මහන්සි වෙලා වැඩ කරලා ඒ කියන්නේ අපිට හැකි දේවල් කරලා ආවේ. ඉතින් ඒ හින්දා තමයි සමා වෙන්න ඉංග්‍රීසි පාඩමක් අද කරන්න සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වුණේ නැහැ. ඉතින් ඇත්තටම අද මගේ උපන්දිනේ දැනුයි මතක් වුණේ හැපි බර්ත්ඩේ සර් කියලා දානකොට. ඉතින් උපන්දිනේ දවසේ කිසිම සැමරීමක්වත් කිසිම දෙයක් නැහැ. ඒක කරන්න ආපු දේවලුත් අපි හැකි විදියට අනිත් අයට බෙදලා දුන්නා. විශේෂයෙන් මම දැන් කියන්නේ සමා වෙන්න කියන එකට තමයි ඕගලන්ගෙන් ඉල්ලන්නේ ඉංග්‍රීසි පාඩම දෙන්න බැරි වුණාට. මොකද ඉංග්‍රීසි පාඩමට වඩා වැදගත් දෙයක් ලංකාවේ දැනට සිද්ධ වෙමින් යනවා. ඉතින් අපි ඒකට අපිට හැකි විදියට සහයෝගය දක්වන්න ඕනේ. මම දැක්කා සමහර ගායකයෝ මම දන්නේ කවුද කියලා ඒ වගේ අය පිස්සු කියලා තියෙනවා මේ මොනවා වුණත් තමන්ගේ channel එක කරගෙන යන්න ඕනේ ප්‍රාය වැඩ සටහන් කරගෙන යන්න ඕනේ කියලා මට hina ගියා. මේ වගේ අවස්ථාවක මේ වගේ දෙයක් කරන්න බෑ. ඉතින් ඉංග්‍රීසි පාඩම දෙන්න බැරුණ එකට සමා වෙන්න මම හැමෝගෙම ඉල්ලනවා. අනේ තව ගොඩාක් ඕගොල්ලෝ මේ පැතිවලට යන්න පුළුවන් නම් චුට්ටක් බලන්න. අර හැම වෙලේම අර නගරයට ගිහිල්ලා අර නගරේ මැද්දින්න කට්ටිය නෙමේ ඇතුලේ ඉන්නවා ගෙවල් වල මිනිස්සු. ඒගොල්ලෝ තමන්ගේ ගේ දාලා ඉන්න කැමති නැහැ. මොකද බඩු බාහිරට දී නැති වෙයි කියලා. අනේ මේ මිනිස්සු ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. මේ මිනිස්සුන්ට කන්න නැහැ. දවස් දෙකකින් කන්න නැති වෙච්ච අය ඉඳලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒකට පුළුවන් විදිහට ඕගොල්ලෝ උදව් කරන්න. ඉතින් ඒ වගේම ඇත්තටම ගොඩාක් ස්තුතියි මගේ උපන්දිනේට සුබපතපු අයට. ගොඩාක් ස්තුතියි උපන්දිනේට සුබපතපු අයට. මගේ ඉල්ලන්නේ මගේ උපන්දින වෙනින් ඕගලන්ට කරන්න පුළුවන් දේ Tamanට හැකි විදිහට මහ ලොකු දෙයක් නේ වතුර බෝතලයක් ඇති. මොකද ගියාම තේරෙනවා පිසු ආහාර අවශ්‍යයි තමයි. හැබැයි ඊටත් වඩා වතුර ප්‍රශ්නේ තියෙනවා. වතුර බෝතලයක් හරි දෙන්න පුළුවන් නම් ගොඩාක් වැදගත්. ඒ කියන්නේ අදාළ බලධාරීන්ට දෙනවා කියන එකටත් වඩා සමා වෙන්න බලධාරීන් මේක බලනවා නම් ඒකට වඩා ප්‍රායෝගිකයි හැකි විදියට අනිත් අයට කරදරයක් නොවි තමන් අඳුරන අය මාර්ගයෙන් පොඩ්ඩක් ඒ අසරණ තැන්වලට දෙන්න පුළුවන් නම් ඉතින් උපන්දිනේ දවසේ ලොකු දෙයක් කරන්න පුළුවන් වුණා. වෙන්දට ලස්සන ඇඳුම් ඇඳලා ඉන්නේ අද මේ ගිය ඒ ඉන්න විදිය. ඒ හින්දා ඒක ගැන හිතන්න එපා. අපි අපිට හැකි විදියට කරමු. ඉංග්‍රීසි පාඩම ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා දාන්න. ඉතින් ඒකටත් සමා වෙන්න අනිත් අයට උදව් කරන්න. ගම් වතුරෙන් දුක් වුණ ගොඩක් අය අසරණ වුණු ගොඩක් අය වෙනුවෙන් අපි ගොඩක් දුක් වෙනවා. ඉතින් මහන්සි මම දැනට නවතිනවා. අපි ආයෙත් දවසක හම්බෙමු. මම එන්න වුණ නැති එකට සමා වෙන්න කියන එක තමයි ආවේ. ඉතින් අර රට ගැන එකතුව හිතලා වැඩ කරන්න. පාට පක්ෂ තමන්ගේ තත්ත්ව මෙලෝ එකක් නැහැ. අසරණ වෙලා ඉන්නේ තට්ටු තුනේ මිනිස්සුත් අසරණ වෙලා ඉන්නවා. තුන්වෙනි තට්ටුවේ හරි. එහෙම නැත්නම් මේ අර පැල්පති මිනිස්සුත් අසරණ වෙලා ඉන්නවා. ඉතින් ඒක තේරුම් ගන්න පක්ෂයක් නැහැ. නිල්ද කොළද රතුද කහද දම්ද අපිට වදාලා නැහැ. ඒ වගේම කුලමල මුකුත් නැහැ. ආගම් බේද මුකුත් නැහැ. එතන අසරණ වෙලා ඉන්න මිනිස්සු දැක්කම ඇඬෙනවා. ඉතින් ඒ හින්දා ඒවත් මතක තියාගන්න. හැකි විදියට අනිත් අයට උදව් කරන්න. ඉතින් මම දැනට නවතිනවා. බොහොම ස්තුතියි හැමෝටම. මම දැන් තියනවා good night.